මෙතන් පටන් ගුවන් ගන්නේ BBC ලෝක සේවය. ලෝපුර ආසන්නන් වෙනුවෙන් කෙටි තරංග මීටර 41 හෙවත් කිලෝහර්ට්ස් 7345 ඔස්සේ විසිරුවා හරින සංදේශය. අන්තර්ජාලයේ www.bbcsinhala.com වෙබ් අඩවිය ඔස්සේද දවසේ ඕනෑම වේලාවක සංදේශයට සවන් දෙන්නට පුළුවන්. වේලාව පස්වරු තුන පසුවී විනාඩී 45යි. ශ්‍රී ලංකාවේ වේලාව රාත්‍රී 9 පසුවී විනාඩී 15යි. BBC ලෝක සේවය ලන්ඩන් නුවර සිට ඔබ වෙත ගෙන එන සංදේශය. බදාදා සංදේශය ගෙන එන මම විමලසේන හේවගේ. අදත් ආරම්භයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. එයින් පසු පහේ සත්ව විභාගයේ දරුවන්ට හිසරාදයක්ද. ඒ ගැන කෙරෙන විශේෂාංගයකටත් අද ඔබට කන් දිය හැකියි. පහේ සත්ව විභාගයේ දරුවන්ට හිසරාදයක්ද. දෙමව්පියන් විසින් දරුවන්ට මේ සිස්සත්වයෙන් බලපෑම් කරන්නේද. දරුවන්ගේ කෙලෙලොල් ජීවිතය අහිමි කරන්නේද. මේ විශේෂාංගය ගෙනෙන්නේ අජිත්ලාල් සාන්ත උදේව. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලිවීමෙන් පසු මේ දරුවන් බොහෝ නිදහසේ පන්තිකාමරය තුළ සිටියත් ප්‍රතිඵල එනතුරු යම් චක්කිතයකින් පෙළෙන දරුවනුත් ඉන්න බවක් පෙන්නුම් කළා. ටිකක් බයයි, ලකුණු වැඩි වෙයිද අඩු වෙයිද කියලා. පුළුවන් තරම් ගත්තත් තමයි, නැති වුණොත් තමයි දුක හිතෙන්නේ. පොඩි බයක් තියෙනවා ප්‍රතිඵල එනතුරු. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද ප්‍රාථමික දරුවන්ට හිසරදයක් වෙලා. මගේ නම දින්තිය මන්දිකා. හතර පන්තියේ ඉගෙන ගන්න නිදහස තිබුණ නිදහසට වඩා පහේ පන්තියේ තිබුණ නිදහස අඩුයි. ගොඩක් පන්ති යනවා, ගොඩක් පාඩම් කරා. අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි බලපෑම් කරනවා ශිෂ්‍යත්ව ඉදිරියේ ලියලා ලකුණු ගන්න කියලා. මගේ නම රෙහාන් අකලංක. හතර වසරේ මැදදී වගේ පාඩම් කරන්න පටන් ගත්තා. ඒ කාලේ හරිම බරක් දැනෙන ඔළුවට තිබුණේ. රෑ දවල්ක් නොමලා පාඩම් කරා. ටීම් එත්නා විහානි පීරිස්. දැන් පාවසලට ආවම හරියට යුද්ධයක් වගේ තමයි. කිසිම විවේකයක් නැහැ වගේ. උදේ 7ට ගෙදරින් ගියෝ රෑ 9ට විතර ගෙදරට එන්නේ. පහළ පන්තිවලදී ළමා කාලයේ ගෙවුනේ කොහොමද? මේ රොහාන් අකලංක. ඒ කාලේ අපි හුඟක් සතුටු වුණා. ඇලේ දොරේ නාන්න ගියා සරුංගල් ලැබුවා මගේ යාළුවොත් එක්ක. ඒ සතුට නැති වුණා පහට ගියාට පස්සේ. ශිෂ්‍යත්ව විභාගයත් එක්කම ඒ නිදහස නැති වුණේ මෙහෙමයි. සජිස්තිරන්ත ගණේපල පේපර් කරන්න ගියා නිතරම සෙල්ලම් කරන්න දෙන්න විනාඩි 15ක් වගේ ඉතර දෙන්න සෙල්ලම් කරන්න ටීවී වන්ද දෙන්න කම්පියුටර් දාන්න දෙන්න. මයි තාත්තා කියන්නේ ඔයා වැඩකොලොත් ඔයාටයි ඒක හොඳ ලොකු ස්කෝලෙකට යන්න. මම පාඩම් ගන්න නැතුව ටික දවසක් බයිසිකලේ පැද්දා. ඒකේ පැචයක් එහෙම ගියා. ඊට පස්සේ පැච් එක දාලා දුන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා බයිසිකලේ රෝදෙම ගලවලා දැම්මා. ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන්ට මේ තරම් වද දෙන්නේ ඇයි? මේ මවකු ඉනෝකා සුරංජි. ප්‍රාථමික ඉස්කෝලෙන් අපි 6 වසරේ ඉඳන් ඉතිරි ටික කරගෙන යන්න අපිට හොඳ ඉස්කෝලයක් ගන්න ඕනේ. ඒ ගන්න තමයි මොකද අපි සල්ලි භාගෙ තියෙන මිනිස්සු නෙමෙයි. ළමයා ශිෂ්‍යත්වේ පාස් වුණොත් අපිට පුළුවන් වෙනවා පාසලක් ගන්න. ඒකින්දම තමයි ළමයිව මේ විදියට පෙළඹන්න හේතු වුනේ. සමහරු මේ විභාගය හඳුන්වන්නේ අම්මලගේ විභාගය ලෙසයි. මවකු ශාන්ති අබේසේකර පැවසුවේ මේ හැම දෙයක්ම කළේ දරුවන්ගේ හොඳට බවයි. සෙල්ලම කියන එක ඇත්තටම ළමයිට ගොඩාක්ම අමතක වෙන තත්ත්වයක් උදා වුණා. අපිත් ඒ පීඩනයට ඇත්තටම අසු වුණා. සමහර විට අපේ දරුවෝ අපිත් එක්ක තරහ ආවේගයක් ඇති තත්ත්වයට පත් වුණා. හොඳ පාසලක් ළමයාට ලබා දීම කියන කාරණේ මත තමයි මං හිතන්නේ මං වගේම අනිත් දෙමව්පියෝ සෑහෙන්න මේකට දඟලන්නේ කියලා. 6 වෙනකොට ඉස්කෝලේ එනවා. අපිත් ඉතින් කෑම එක උයාගෙන එනවා. දෙකට පන්ති දානවා. ඉතින් දැන් 4:00 ආර වෙනකන් එක්කෝ ගහක් යට එක්කෝ පන්ති ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ එනකම් ළමයිට ඉතින් නා ගන්න හිමත් නෑ. ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට මේ තරම් පීඩාවට පත් කළ යුතුදැයි රජයේ පාසලක පස්වන ශ්‍රේණියේ ගුරුවරයෙකු ශ්‍රීමති විතාරමගෙන් අදහස් විමසුවා.
එහෙම බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. ළමයාට අනිවාර්යෙන් පාසල කොහේ හරි තියෙනවා හය ශ්‍රේණිය ඉගෙන ගන්න. දෙමාපියන් අර පාසල් මටම් කරගන්නවා, මේ පාසල හොඳයි අර පාසල හොඳයි ඒ විදිහට ළමයන්ට දැඩි පීඩනයක් දෙනවා ශිෂ්‍යත් විභාගේ අනිවාර්යෙන් පාස් වෙන්න කියලා. ළමයා පාසලෙන් එකහමාරට එළියට දුන්නට පස්සේ දෙමාපියෝ අමතර පන්ති කරා අරගෙන දුවනවා. ළමින්ට නිදහසක් ඇත්තෙම නැහැ. සුජිත් රත්නායකත් ශිෂ්‍යත් දරුවන්ට උගන්වන පළපුරුදු පාසල් ගුරුවරයෙක්. දෙමාපියෝ සමහරලාට මේ විෂය නිර්දේශය ගැන එහෙම නැත්නම් අධ්‍යාපනය ගැන ගොඩක් තොරතුරු දන්නේ නැහැ. ඒ නොදැනගෙන ඒගොල්ලෝ අයාලේ පුළුවන් තරමේ හැමතැනම තමන්ගේ ළමයාට මොන මොන හරි දේවල් අරන් දෙන්න දුවනවා. ළමයි විශාල පීඩනයකට ලක් වෙලා ඉන්නවා. විෂය නිර්දේශය හරියට පාසලක උගන්වලා තියෙනවා නම් මේ විභාගේ තරම් අමාරු කාරණයක් නෙමෙයි. එච්චර දඟලන්න මැරෙන්න ඕනෙත් නැහැ. ළමයා විභාගයට ලඟු කිරීම තම අනුමත නොකරන බවයි රජයේ පාසලක ශිෂ්‍යත්ව පන්ති භාර ගුරුවරියක වූ චන්දි ජයසූරිය පැවසුවේ. ළමයා වත්තේ පිටියේ ඇලේ දොලේ ඒ විදිහට සෙල්ලම් කරලා රූපවාහිනී නැරඹීම පරිගණකය එවැනි දේවල් වලට ළමයා කාලයත් එක්ක ඒවටත් ළමයි යොමු විය යුතුයි යම් සීමාවක් ඇතුව. මෙයාගේ ළමා කාලය බොහෝ දුරට දෙමාපියෝ විසින් උදුරා ගන්නව නොදැනුවත්කම. අධ්‍යාපන බලධාරීන්ගේ පාසල්වල ගුණාත්මක බව නිර්ණය කිරීමේ වැරදි පිළිවෙතත් ශිෂ්‍යත්ව දරුවන් තුළ පීඩනයක් ඇති කළ බවයි ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක වූ ශාන්ති කොඩිප්පිලි පැවසුවේ. ඉහළ නිලධාරීන් අපෙන් ඇහිලා අහන්නේ ශිෂ්‍යත්ව කී දෙනෙක් සමත්, එහෙම නැත්නම් ලකුණු 100ට වැඩියෙන් ගත්ත කී දෙනෙක් පාසලේ ඉන්නවද, 50ට අඩු කීයද, බිංදු ගත්තේ කීයද, ඔය ආකාරයට විවිධ විශ්ලේෂණ කරමින් අපෙන් ඒ දේවල් ඉල්ලනකොට අපිට සිද්ධ වෙනවා ඒ සඳහා සූදානම් වෙන මේ වර්තමාන අධ්‍යාපන රැල්ල යන විදිහට ඒ දරුවන් අතරමං වෙයි කියන ලොකු අනියතබියක් දෙමාපියන් තුළ තියෙනවා. ආන්නේ නිසා තමයි මේ දෙමාපියන් මේ ආකාරයට අසාමාන්‍ය විදිහට දරුවන් විහිසරපත් කරමින් මේ තරඟයට මුහුණ දෙන්න ඕන් සූදානම් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම භයානක තරඟයක් විදිහට තමයි විදුහල්පතිනියක් විදිහට මම දකින්නේ. විභාගයෙන් පස්සේ ළමයි නිදහස්ද? දැන් තියෙන නිදහස ගොඩක් හොඳයි. ඉස්සෙල්ලා තිබුණු නිදහස සුළු වෙලාවයි තිබුණේ. දැන් හරි සැහැල්ලුවක් දැනෙනවා. දැන් අම්මා කියනවා හුඟක් නිදහස් කියලා. නමුත් අධ්‍යාපන බලධාරීන් පවසන්නේ දෙමාපියන් තම දරුවන් මේ ආකාරයට පීඩාවට පත් කරන්නේ අනවශ්‍ය අන්දමට බවයි. අජිත් ලාල් සාන්තු දේගෙනා එම විශේෂාංගය සමගින් අද සංදේශය නිමාවකට එනවා.